පාඩම් මතක හිටින්නේ නැති ඇද පාඩම් මතක තියාගන්න පුළුවන් රහසක් මම අද කියනවා හොඳට අහගන්න මේක මගේ පෞද්ගලික අදහසක් නෙමෙයි ලෝකෙ පිළිගත් මතවාදයක් ඔබ දන්නවත් ඇති ඔබ හිතුවට ඔබ ටියුට් එකක් පාඩම් කරනකොට මතක හිටින්නේ ඒ අන්තර්ගතය කියලා ප්‍රධාන වශයෙන් අපිට මතක හිටින්නේ රූප විෂුවල්ස් අපිට ඒක තමයි මතක වෙන්නේ හත් වෙනි පාඩම නිර්මාණාත්මක සම්නිවේදනයේ මෙන්න මේ වගේ එකක් තියෙනවා අට වෙනි පාඩම මහජන සම්බන්ධ මේ ටියුට් එක ඒකේ මහජන සම්බන්ධ වර්ගීකරණය කියලා මෙන්න මෙහෙම රුක් සටහනක් තියෙනවා ප්‍රස්තාරයක් තියෙනවා තුන් වෙනි පාඩමේ සම්නිවේදන වර්ගවල සම්නිවේදන වර්ග හයක් තියෙනවා ඔබ බලන්නේ රූපයත් එක්ක මතක හිටින්න එතකොට සියලුම ගුරුවරු පෙළ පොත්වල ඒ විදිහට රූප රාමුත් එක්ක දීලා තියෙන රූප මතක හිටින්නේ දැන් එහෙම ලස්සන ටියුට් उदाहरण उदाहरण ගහක් නම් ගහ මතක තියාගන්න. ඔබට මතක හිටින්නේ පිටුව මලක් ඇඳලා පස්සේ නම් මලක් අයින් ඇඳගත්. හැබැයි දැන් සමහර ගෑල්ලා මෙහෙම කියයි සර් අපි නම් කැමති නෑ අපේ ටියුට් කැත කරගන්න කියලා. හරි කමක් නෑ. ටියුට් කැත කරගන්න කැමති නෑ කියමුකෝ. එහෙනම් ඔබට පුළුවන් නේ ලස්සනට ඒ වැඳගන්න. ඔල්ලෝ නම් ඔය අයින් එහෙම මෙහෙම ටියුට් වල ලියන ගෑල්ලා මෙහෙම ලියන්න කැමති නෑ නේ. කමක් නෑ. ඔබට ආවේණික විදිහට අවශ්‍ය විදිහට ටියුට් එක ඔබේ කරගන්න. ඕන දෙයක් වටපිටාවේ මාජින් එකේ මම නම් කියන මගේ පන්තිවල ලබින්න ලියන්න කියලා. ඒක ඔබාම වෙනස් වෙන්න පුළුවන්. හැබැයි කොහොමාරි සාරාංශ මෙච්චරයි ඔබට ඒ රූප රාමුව ඔබට ඒ පින්තූරය ඔබට ඒ පාඩම මෙන්න මේ කොටස කියලා මතක තියාගන්න පුළුවන් නම් විෂුවල් ෆෝම් එකකට ගත්තට පස්සේ ඒක උපක්‍රමයක විදිහට පාවිච්චි කරන්න කියලා මම ඔබට යෝජනා කරනවා කරලා බලන්න මගේ දරුවන්ට මම මේ කියලා දිනවා ඒගොල්ලෝ ඒකෙන් ප්‍රතිඵල අරගෙන තියෙනවා